දකුණු යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධක් දීපයට පහර දීමෙන් වලකින ලෙස බටහිර පාර්ශව කිහිපයක් යුක්‍රේනයට බලපෑම් කරන බව යුක්‍රේන රජයේ වාර්තාවක් තුලින් හෙළි කර තිබෙනවා. ක්‍රිමියානු කලාපය පිළිබඳ යුක්‍රේන නියෝජිත තමිලා ටෂේවා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ක්‍රිමියාව අත්කර ගැනීමේ යුක්‍රේන වැයමක් තුල න්‍යෂ්ටික අවධානමක් මතුවිය හැකි බවට ඇතැම් පාර්ශව අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි. මේ වන විට ක්‍රිමියාවට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර මත දැඩි මට්ටමින් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා රුසියානු ජනපති පෙළඹීමේ අවධානමක්ද පවතින බවයි නම් නොකළ ඇතැම් බටහිර පාර්ශවයන් විසින් යුක්‍රේනය වෙත දැනුම් දී තිබුණේ. ක්‍රිමියාව යුක්‍රේනයේ පාලන කලාපයක් වන බැවින් යලිතය යුක්‍රේනය වෙත ඇඳා ගැනීම සඳහා නියත වශයෙන්ම මෙම ප්‍රහාරය එල්ල කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. මෙමගින් න්‍යෂ්ටික අවධානමක් මතු නොවන බව CIA සංවිධානය සහ අමෙරිකානු රජයේ ප්‍රධානීන් විසින් මේ වන විටත් තහවුරු කර පවතින බවයි තමිලා ටෂේවා සඳහන් කළේ. මේ දක්වා යුක්‍රේන හමුදා විසින් ක්‍රිමියාව වෙත ප්‍රතිප්‍රහාරය ආරම්භ නොමැති අතර දැනට යුක්‍රේන හමුදා සිදු කරමින් පවතින ප්‍රහාර පෙර සූදානම් වීමක් පමණක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර ක්‍රිමියාවේ සෙවස්ටාපෝල් වරාය වෙත යුක්‍රේන හමුදා විසින් නවතම ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කලාපේ ආණ්ඩුකාර මිහයිල් රසෝෂෙව් සඳහන් කළේ මෙහිදී ඩ්‍රෝන ප්‍රහාරක යානා 10ක් යොදා ගනිමින් සෙවස්ටාපෝල් වරාය සහ නගරය වෙත පහර දීමට යුක්‍රේන හමුදා තැත් කරනු ලැබූ බවයි. මෙහිදී සෙවස්ටාපෝල් වරායට සහ ආසන්න මුහුදු කලාපයට ඉහළින් ඩ්‍රෝන ප්‍රහාරක යානා 3ක් වනසා දමා පවතින බව ප්‍රකාශ කළා. මෙමගින් නගරය තුළ ජීවිත හානි සිදුව නොමැති බවයි කලාපීය ආණ්ඩුකාරවරයා සඳහන් කළේ. මේ සමග යුක්‍රේනයේ කියව් ඇතුළු නගර රැසක් වෙත ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ සංඥා අඛණ්ඩව නිකුත් වෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ. දැගනීර යුක්‍රේනයේ බක්මුට් නගරය වෙත චෙච්නියානු හමුදා යෙදවීමේ සූදානමක් පවතින බව රුසියානු මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසරය ලබා දෙන ලෙස ඉල්ලා චෙච්නියානු හමුදා නායක රම්සාන් කදිරෝ විසින් රුසියානු ජනපති විලැද්මීර් පුටින් වෙත ලිපියක්ද යොමු කර පවතින බවයි අනාවරණ කළේ. මේ වන විටත් චෙච්නියානු හමුදාවේ ආක්මට් බලකාය නගරය වෙත පිටව යාමට සූදානමින් පසුවන බව රම්සාන් කදිරෝ හෙළි කර තිබෙනවා. නගරේ බහුතර කොටසක් පාලනය කරන වැග්න හමුදා විසින් නගරය අතහැර දැමීමට සූදානම් බව දැනුම් දී තිබූ අතර මේ සමග චෙච්නියානු හමුදාවේ ආක්මට් බලකාය නගරය බාර ගැනීමේ සූදානමක පසුවන බවයි වැග්න ප්‍රධානි යෝජනි ප්‍රකෝෂින් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් හමුදා කණ්ඩායම් දෙක අතර පැහැදිලි අවබෝධයක්ද පවතින බව දැනුම් දී තිබුණා. මේ අතර වැග්න ප්‍රධානියා අද පස්වරුවේ සඳහන් කළේ සිය හමුදාවට අඛණ්ඩව ආයුධ ලබා දෙන බව රුසියානු රජයේ ප්‍රධානීන් විසින් සහතික කළ බවයි. මේ යටතේ මාස කිහිපයකට ප්‍රමාණවත් අවි දිනක් තුල ලබා දීමට පොරොන්දු වී පවතින බවයි යෝජනි ප්‍රකෝෂින් ප්‍රකාශ කළේ. මෙම පොරොන්දුව ඉටු කිරීමට කටයුතු කළහොත් වැග්න හමුදා තවදුරටත් නගරයේ රැඳී සිටින බව දැනුම් දී තිබෙනවා. මේ අතර යුක්‍රේන හමුදා අද ප්‍රකාශ කළේ මේ වන විටත් වැග්න කොළේ හමුදා විසින් නගරය තුළ අඛණ්ඩ මෙහෙයුම් සිදු කරමින් පවතින බවයි. නගරයෙන් වැග්න කණ්ඩායම් ඉවත් වෙන බවට කිසිදු මට්ටමක සාධකයක් නොපවතින බව හෙළි කර තිබෙනවා. මේ සමග යුක්‍රේන හමුදා විසින් නගරයේ වැග්න කොළේ හමුදා ඉලක්ක වෙත නවතම ප්‍රහාර ආරම්භ කර පවතින බවයි ප්‍රකාශ කළේ. මෙහිදී ෂෙල් වෙඩි සහ කාලතෝක්කු ප්‍රහාර මගින් නගරයේ සතුරු ඉලක්ක වනසා දමනු ලබන බව දැනුම් දී තිබෙනවා. තුර්කී ජනපතිවරණයෙන් තායිප් එර්ඩොගන් පරාජය කිරීම සඳහා බටහිර පාර්ශව සැලසුම් සහගතව කටයුතු කරන බවට තුර්කී පාලක පක්ෂ චෝදනා නගා තිබෙනවා. නේටෝවේ ප්‍රබල රාජ්‍යයක් වන තුර්කිය තුළ දැඩි බටහිර හිතවාදී පාලනයක් ස්ථාපිත කිරීම සඳහා මෙම සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බවයි චෝදනා කළේ. මේ වන විට තුර්කියේ විපක්ෂ නායකවරයා වෙත බටහිර රාජ්‍යයන් සහ බටහිර මාධ්‍ය විසින් විශේෂ
අවධානයක් ලබා දෙමින් පවතින අතර දැඩි අමරිකානු කැටි පාලනයක් පිහිටවීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක වන බව හෙළි කර තිබෙනවා. මේ සඳහා Facebook සහ Twitter මගින් තොරකිය තුල සමාජ මාධ්‍ය මෙහෙයුමක් සිදු වෙන අතර මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන බවයි තොරකී ජනපති තායිප් එර්ඩොගන් ප්‍රකාශ කළේ. මේ වන විට සිදු කර පවතින මත විමසුම් මත තොරකී විපක්ෂ නායක කෙචල් කිරික් ඩරක්ලු මේ 14 වෙනිදා පවත්වන ජනපතිවරණය තුලින් ජය ගැනීමේ හැකියාව ඉහළ බව හෙළි කර තිබෙනවා. මෙහිදී 52% ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් තොරකී විපක්ෂ නායකවරයා විසින් ලබා ගනු ඇති බවයි සියලුම මත විමසුම් තුලින් ප්‍රකාශ කළේ. මෙහිදී රුසියාවට සම්පූර්ණයෙන්ම එරෙහි වන පටහිර හිතවාදී නව ජනපතිවරයෙකු තොරකිය තුල ස්ථාපිත වීමේ හැකියාවද පවතින බව හෙළි කර තිබුණා. මෙය තොරකිය නේටෝ සංවිධානයෙන් ඉවත් වීම සම්පූර්ණයෙන් වළක්වන ජනපතිවරණයක් ලෙසයි නම් කර ඇතේ. අමරිකාවේ ණය අර්බුදය තවදුරටත් උත්සන්න කරමින් ණය සීමාව ඉවත් කිරීමේ පනතට එරෙහි වන බව රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයන් දැනුම් දී තිබෙනවා. සෙනෙට් මණ්ඩලයේ රිපබ්ලිකන් නියෝජිතයන් 43 දෙනෙකු අමරිකානු ජනපති ජෝ බයිඩන් වෙත ලිපියක් යොමු කරමින් මෙම තීරණය ලබා දී පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. මේ සමග ණය සීමාව වර්ධනය සඳහා මේ වන විට ඩෙමොක්‍රටික් පක්ෂය දරනු ලබන අවසන් වැයමද අවදානමකට ලක්වන බවයි ප්‍රකාශ කළේ. සෙනෙට් මණ්ඩලය තුල ඩෙමොක්‍රටික් පක්ෂය සඳහා නියෝජිතයන් 51 දෙනෙකු ඇතුළත් වන අතර රිපබ්ලිකන් පක්ෂයෙන් නියෝජිතයන් 49 දෙනෙකු සෙනෙට් මණ්ඩලය නියෝජනය කරමින් පවතිනවා. මෙම ණය සීමා පනත සම්මත කිරීම සඳහා නියෝජිතයන් 60 දෙනෙකු පක්ෂවිය යුතු අතර මේ සඳහා මන්ත්‍රීවරුන් 9 දෙනෙකුගේ හිඟයක් මේ වන විට මතුව තිබෙනවා. මෙම පනත ඉතා මනින් සම්මත නොකලහොත් ජූනි පළමුවනදා අමරිකානු ආර්ථිකය ණය පැහැර හැරීමේ සීමාවට ළඟාවන බවයි භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන් ප්‍රකාශ කළේ. ණය සීමාව වර්ධනය කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂය කොන්දේසියේ ඉදිරිපත් කළ අතර අමරිකාවේ සියලුම සුබසාධන දීමනා මේ යටතේ කපාදු කළ යුතු බව දැනුම් දී තිබුණා. මේ සඳහා ඩෙමොක්‍රටික් පක්ෂය එකඟ වුවහොත් ලබන වසරේදී පැවැත්වෙන ජනපතිවරණය තුල නියත පරාජයක් අත්විඳීමට සිදුවන බවයි හෙළි කර තිබුණේ. බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු ඔටුනු පැලඳීම සමග ස්කොට්ලන්තය බ්‍රිතාන්‍යයෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් වීම සඳහා නවතම විරෝධතා මාලාවක් ආරම්භා තිබෙනවා. මෙහිදී ග්ලාස්කෝ නගරයට ළඟා වූ දහස් සංඛ්‍යාත පිරිසක් බ්‍රිතාන්‍යයේ රාජකීය කිරීටයෙන් වෙන් වූ ස්වාධීන රාජ්‍යයක් බවට ස්කොට්ලන්තය පත් කළ යුතු බව දැනුම් දී තිබුණා. දිගු කාලක සිට ස්කොට්ලන්තයේ ජනතාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට උත්සාහ දරන අතර මෙම ඉල්ලීම සලකා බැලීමට සූදානම් නොමැති බවයි බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කළේ. මේ අතර බ්‍රිතාන්‍යයේ නව රජුට එරෙහිව ලන්ඩනයේදී විරෝධතා සිදු කළ පුද්ගලයන් 52 දෙනෙකු බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහ කෝට්කරුවන් ලෙස නම් කරන මෙම කණ්ඩායම බ්‍රිතාන්‍ය රාජකීය පාලනය අවසන් කළ යුතු බවයි ඇතකාලිනව විරෝධතා වර්ධනය කර තිබුණේ. Not My King යන විරෝධතා පාටය සමග ලන්ඩනය ඇතුළු බ්‍රිතාන්‍යයේ නගර කිහිපයක් තුළ මෙම විරෝධතා සංවිධානය කර තිබූ බව හෙළි කර තිබෙනවා. මේ සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී නොවූ බවයි බ්‍රිතාන්‍යයේ මෙට්‍රෝපොලිටන් පොලිස් ඒකකය ප්‍රකාශ කළේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම් කරනු ලබන ග්‍රහම් ස්මිත් නැමැත්තෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බව බ්‍රිතාන්‍ය පොලිසිය දැනුම් දී තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ 3 වන චාල්ස් රජු බකින්හැම් මාලිගයේ සඳළුතලය වෙත පැමිණ රාජකීය පවුලට සුබ පතන්නන් වෙත ස්තුතිය පළ කර තිබෙනවා. මේ සඳහා හැරි කුමරුන් හැර රජපවුලේ අනෙක් සමාජිකයන් සහභාගීව සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ත්‍රිමාණ වශයෙන් මුල්වරට මත්ස්‍ය ආහාර නිපදවීමට ඊශ්‍රායල පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබෙනවා. ඊශ්‍රායලයේ ස්ටේක් හෝල්ඩර් සමාගම විසින් කෘතිම මාංශ නිපදවන තාක්ෂණය යොදා ගනිමින් මෙම ත්‍රිමාණ මත්ස්‍ය ආහාර සාර්ථකව නිපදවීමට සමත්ව පවතින බවයි ප්‍රකාශ කළේ. මෙහිදී මත්ස්‍යකුගෙන් ලබා ගනු ලබන කුඩා මට්ටමේ ප්‍රාථමික සෛලයක් යොදා ගනිමින් ජෛව ප්‍රතික්‍රියාකාරකයක් හරහා වර්ධනය වීමට අවස්ථාව
ලබාදෙන බව හෙළි කර තිබෙනවා මෙහිදී ඇතුළත් කරන මත්ස්‍යාගයේ ප්‍රාථමික සෛල ට්‍රිලියන ගණනක් දක්වා වර්ධනය වෙමින් මෙම මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වන බවයි සමාගම පවසන්නේ මෙහිදී මත්ස්‍යකුගේ ප්‍රාථමික සෛල යොදා ගනිමින් අසීමිත මට්ටමින් මත්ස්‍ය ආහාර නිෂ්පාදන නිපදවීම සඳහා මේ යටතේ අවස්ථාව හිමිවන බව හෙළි කර තිබෙනවා මෙහිදී නිර්මාණය කරන මත්ස්‍ය නිෂ්පාදන 100%ක්ම සාමාන්‍ය මසුන්ට සමාන වෙන අතර කිසිදු අහිතකර තත්ත්වයක්ද මතු නොවන බවයි ප්‍රකාශ කළේ. මෙමගින් අසීමිත මට්ටමේ මත්ස්‍ය ආහාර නිෂ්පාදන සඳහා කෙටි කාලයක් තුළ අවස්ථාව හිමිවන බව දැනුම් දී තිබෙනවා. මේ අනාගතයේ තාක්ෂණයක් ලෙස නම් කරනු ලබන අතර මසුන් නොමරා මත්ස්‍ය නිෂ්පාදන ලබා ගැනීම සඳහා මින් ඉදිරියට අවස්ථාව හිමිවන බවද දැනුම් දී තිබෙනවා. ගෝලීය අවදාන මට්ටමින් කොරෝනා වෛරසය ඉවත් කළද කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම කිසිදා අවසන් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි හදිසි සේවා අධ්‍යක්ෂ මයිකල් රයන් සඳහන් කළේ ගෝලීය වසංගත අවදානම නිමාවට පත් කළද ඕනෑම මොහොතකදී ලෝකයේ ඕනෑම තැනකින් වෛරසය නැවත හිස එසවිය හැකි බවයි. මෙහි විකෘති ප්‍රභේද අවදානම පිළිබඳ ලෝකය පුරා සෞඛ්‍ය අංශ අවධානයෙන් පසුවිය යුතු බව පවසා තිබුණා. මෙය බොහෝ විට ඍතුමය වෛරසයක් ලෙස හෝ සාමාන්‍ය මට්ටමේ උණ රෝගයක් ලෙස වරින් වර ලෝකය තුළින් වාර්තා විය හැකි බවයි ප්‍රකාශ කළේ. බොහෝ විට ලෝකයේ උතුරු කලාපය තුළ ශීත ඍතුවේදී වර්ධනය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක් ලෙස මෙය සාමාන්‍ය තත්ත්වයකට ළඟා විය හැකි බව දැනුම් දී තිබුණා. මේ සම්බන්ධයෙන් මතුවන ඕනෑම සැකයක් තුළ සෞඛ්‍යාංශ වහා ක්‍රියාත්මක විය යුතු අතර නැවතත් ගෝලීය අවදානමක් මතු කිරීම වැළැක්වීම සඳහා සෑම රටක් සතුවම වගකීමක්ද පවතින බවයි ප්‍රකාශ කළේ. මේ දක්වා කොරෝනා වසංගතය තුළ කෝටි 77ක පිරිසක් ආසාදිතයන් බවට පත් වූ අතර පුද්ගලයන් ලක්ෂ 70ක් වසංගත සමය තුළ මරණයට පත්ව තිබුණා. මේට අදාළ සැබෑ සංඛ්‍යා ලේඛන මෙම ප්‍රමාණයට වඩා කිහිප ගුණයක් වැඩි විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාව මගින් අනාවරණ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.